මේක හිතේ සුනිශේෂී වේශ නිරූපණ ක්‍රමයක් තියෙනවා මොනවද ඒ මේක ඊටාම ඒ අසීරු වේශ නිරූපණ ක්‍රම නළුවාට මෙන්ම වේශ නිරූපණයට කරන කෙනාටත් පුදුමාකාර වේසක් අඩුම ගන්න පැය 6ක් 7ක් 8ක්වත් යනවා මේ වේශ නිරූපණය කරන්න ආහාර අභිනේ පොහසත් නර්තන සම්ප්‍රදායක් තමයි මේ වේශ නිරූපණය නිසා මේකට ලැබෙන්නේ මේ රංග වස්ත්‍රාභරණ හා ඊටම ගැලපෙන සංකීර්ණ වේශ නිරූපණ ක්‍රම භාවිත කර චරිතෙන් චරිතයට වෙනස් වේශ නිරූපණ ක්‍රම චරිතයේ චරිතයේ හැසිරෙන ආකාරය අනුව තමයි නිකන් ආවට ගියාට පාවිච්චි කරන්නේ වේශ නිරූපණ ක්‍රම පාවිච්චි කරන බලමු මේක මිනික්කු මොකද මිනික්කු කියන්නේ උපදමන ලද යන අරුත උපදමන ලද යන අරුත කතකලිහි සාමාන්‍ය වේශ නිරූපණ ක්‍රමය තමයි මේ මිනික්කු කියන්නේ සාමාන්‍ය වේශ නිරූපණ ක්‍රමය මිනික්කු කියන්නේ ඊට පස්සේ අපි බලමු පච්චා මොකද්ද පච්චා කියන්නේ ඒක අපිට වර්ණයක් මතක් වෙන පච්චා කියව ගමම කොළ කොළ පැහැ වැඩි වශයෙන් භාවිත කරනවා මේ පච්චා කියන එක ඊට පස්සේ බලමු කත්ති මොකද්ද කත්ති කත්ති නාසයේ උඩ කෙළවරේ සිට නළල දෙසට තියෙනු දැසුණු පිහියක ස්වරූපයක් ගන්නා නිසා පිහිය යන අලුත දෙන මේ කත්ති යන නාමය මේකේ හඳුන්වන මේක පොඩි කාඩ්බෝඩ් කැලක් වගේකින් තමයි මේ කරන්න අපි බලමු වේශ නිරූපණ කරන බලනකොට ඊට පස්සේ හම්බ වෙනවා අපිට තාඩි තාඩි රැවුල යන රැවුල් චරිත රැවුල යන අලුත් දෙයි සුදු කළු රතු රැවුල් සඳහා මේක භාවිතා විශාල රැවුල් භාවිතා කරනවා මේ සඳහා ඊට පස්සේ බලමු අපි කාරි මොකද කාරි හාස්‍යෝත්පාද ගණයට අයත් චරිත සඳහා මෙම ක්‍රමය කොමඩි චරිත හාස්‍යෝත්පාද චරිත කාරි භාවිත කරනවා ඊට පස්සේ අපි බලමු පුතේ වේශ නිරූපණ ක්‍රම ටික මොන වගේද කියලා මේ තියෙන පුතේ මිනික්කු වේශ නිරූපණ ක්‍රමය හැබැයි මේක අපි ඉගෙන ගත්ත සරලංග රචනයේ චරිතාංග රචනයේ අන්න ඒකට හොඳ උදාහරණයක් මේකෙදී නර්තන ශිල්පියාගේ බාහිර පෙනුම කිසිදු වෙනසකට ලක් වෙලා නැහැ. බුද්ධිලා අපිට හඳුනගන්න පුළුවන්. මේකට කියනවා උපදමන ලද අරුත කියන එක. මිනික්කු කියන්නේ උපදමන ලද අරුත. කතකලිහි සාමාන්‍ය වේශ නිරූපණය අපිට තියෙනවනේ අපි අංග රචනයේදී ඉගෙන ගත්ත සරලංග රචන සාමාන්‍ය වේශ නිරූපණය සහ චරිතාංග වේශ නිරූපණය. මේකේ දෙකම තියෙනවා. මේකයි තියෙන්නේ මෙතන සරල අංග රචනයේට සාමාන්‍ය වේශ නිරූපණය මේ ඊළඟ වේශ නිරූපණ එකමයි මේක හැබැයි බලන්න කොළම කොළපාටයි මූණ අංග රචනයේ වර්ණය මේක පච්චා කියලා හඳුන්වනවා හැබැයි ඒකේ අර්ථයටම ගැලපෙන නම පච්චා කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා කොළ කියන එක කොළ පැහැ වැඩි වශයෙන් භාවිත කරන වේශ නිරූපණ ක්‍රමයක් තමයි පච්චා කියන්නේ මේක තමයි පුතේ කත්ති කියන වේශ නිරූපණ ක්‍රමය. මේකේ තියෙනවා මේ බලන්න විශේෂ කොටස. මේක නිකන් ප්ලාස්ටික් වගේ මේ කාඩ්බෝඩ් වර්ගයකින් තමයි මේක මේ ඒගොල්ලෝ මේ හදාගන්නේ. මේක නාසයේ උඩ කෙළවරේ සිට නළල දෙසට තියෙනු වක ගැසෙන පිහියක ස්වරූපයෙන් දිස්සලා තියෙනවා. ඒක නිසා තමයි මේකට කත්ති කියන නම යෙදිලා තියෙන හැබැයි ඉස්සෙල් එකෙත් මේ කෑල්ල අපිට දක්න ලැබුණා මේ කෑල්ල නිසා තමයි මේක කත්ති කියලා හඳුන්වන්නේ මේ බලන පුතේ මේ කැවිල්ල තාඩි කියන වේශ නිරූපණය කරේ ඒකේ අරුත රැවුල යන අරුත්දී රැවුල කියන අරුත තමයි මේකේ තියෙනවා විශාල රැවුල මේ බලන්න යව හඳුන ගන්නවත් බෑ පුදුමාකාර විශාල රැවුලක් තියෙනවා වඩා විශාල රැවුල් භාවිත කරනවා සුදු කළු රතු කියන වර්ණවලින් තමයි භාවිත කරන්නේ දැන් මෙතන තියෙන අපිට දකින්නට රතු පාට යොදාගත්ත රැවුලක් මේ තමයි පුතේ කාරේ කියන වේශ නිරූපණ ක්‍රමය ටිකක් භයානකයි වගේනේ මේක යොදාගන්නේ හාස්‍යෝත්පාදන ගණර චරිත සඳහයි කියන්නේ කොමඩි වගේ චරිත සඳහා යොදා ගන්නා වේශ නිරූපණ ක්‍රමයක්. ඊට පස්සේ පුතේ මේකේ තියෙනවා ඩෙප්පු කියලා අංග රචනා කර. ඩෙප්පු කියන්නේ දැන් මේ අපි මේ මිනිකු, පච්චා, කත්තා, කත්ති, තාඩි, කාරි කියන
මේ වේශ නිරූපණ ක්‍රමය කරන්න පෙර කරනවා පදනම් අංග රචනය මේකට යට පදනම් අංග රචනයක් කරනවා අන්න ඒකට තමයි ඒ මත තමයි මේ ඊට පස්සේ පච්චාරම් පච්චා කත්තිනම් කත්ති ඒ චරිතය අනුව වේශ නිරූපණය කරන්නේ ඒකට තමයි ඒ ප්‍රධාන වේශ නිරූපණ ක්‍රමයට කියනවා අපි ඩෙප්පු කියලා අපි බලමු පුතේ රංග වස්ත්‍රාභරණ කොහොමද යොදාගන්නේ කියලා හිස්පලඳනාව කිරීටම් කියලා හඳුනන මේක හරි විශාලයි කිරීටම් ඊට පස්සේ හස්ත කටාකම් ඊපස්සේ හැට්ටය හඳුන්වනවා කුප්පාය මේ නම් වලින් තමයි විභාගයට අහන්න ඕගලගේ ඊට පස්සේ සාය ඤෝරි කියලා හඳුන්වනවා උත්තරීයම් කියලා කියන්නේ පුතේ කරවටා ඉන්න දක්වා එල්ලා ඇති සුදුහා රතු පටි අගට රවුම් කණ්ණාඩියක් සවිකොට ඇති කොටස අපි බලමු රංග වස්ත්‍රාභරණයක් අරගෙන මේවා පැහැදිලි වෙනවද කියලා එනි පුතේ කතකලි රංග වස්ත්‍රාභරණ කට්ටල මේක තමයි හිස්පළඳන මේක හරි විශාල හිස්පළඳනාව කිරීටම් කියලා අපි හඳුන්වනවා ඊට පස්සේ මේ අපේ මෙතන තියෙනවා හස්ත කටාකම් කියලා. මේති අපේ වෙස්සඳුන් කටලෙත් තියෙනවා මේ වගේ කැලලක් මේ හස්ත කටාකම් කියලා කියන්නේ මේකට. ඊට පස්සේ හැට්ටය. ඉතින් හැට්ටයට කියනවා අපි කුප්පායම් කියලා. ඊට පස්සේ අපි කිව්වේ මේ වීදුරු කැටැල්ල උත්තරීය මෙන්න මේ දෙපස එල්ලන නරු වගේ කැල. උත්තරීයම් කියලා අපි හඳුනනවා. ඊට පස්සේ සාය අපි හඳුන්වනවා ඤෝරි කියලා මේක හරිය විශාලයි මේ විශාල ප්‍රදේශයක් අවශ්‍ය වෙනවා නර්තන ශිල්පියාටත් මේ රංග වස්ත්‍රාභරණ කට්ටලය හඳුන්වන්න මේක නිකන් ඇතුළේ බකට් එකක් වගේ කම්බි වලින් වගේ තමයි මේක මේ ඒ වටා තමයි මේක මේ රෙද්ද මේ එළල වගේ වටේ සාය තියෙන්නේ අපි බලමු නර්තන ශිල්පිය කොහොමද මේක හසුරවන්නේ කියලා මේ තියෙන පුතේ කතකලි නර්තන සම්ප්‍රදායක ස්ත්‍රී සහ පුරුෂ රංග වස්ත්‍රාභරණ කට්ටල දෙක චරිත දෙක මෙතන තියෙනවා ස්ත්‍රී උඩුකය අලංකාරවත් මසාගත් හැට්ටය කොටසට අපි ලෙහෙඟා කියලාත් කියනවා ඊට පස්සේ මේ දිග සාය හරි ගවුම හරි ඒකට අපි කියනවා චෝලි කියලා සමහර චෝලි ඩ්‍රස් කියනවා ලෙහෙඟා සම්පූර්ණකට ලෙහෙඟා චෝලි ඩ්‍රස් කියලා හඳුන්වනවා ඊට පස්සේ හිසට දුහුල් වේල් එක ඒක කියනවා දුප්පටා කියලා. ඊට පස්සේ ඉනට අලංකාර වැඩදෙමු බඳපටිය. මේති අපේ වෙස්සඳුන් කටලේ ඔය තමයි. අලංකාරව වැඩදෙමු බඳපටි. ඊට පස්සේ දෙපයට තියෙනවා මේක මම පැහැදිලි නෑ නඩනකොට පැහැදිලි අපි බලමු. ගෙජ්ජි. ගෙජ්ජිසේ සම්පදායන් හතරම තියෙනවනේ. දෙපයට තියෙනවා ගෙජ්ජි. ඒව හඳුන්වනවා අපි ගුංගුරු කියලා. ඊපස් නාසයට තෝඩු. එකයි පැහැදිලි නෑ නටන උර බලමු. නාසයට දානවා තෝඩු. නතුනි කියලා දෙක අපි හඳුන්වනවා. ඊපස් කලිසම අඳිනවා පිජාමා සම්පදායක් වශයෙන් කොහොමත් අඳිනවනේ පිජාමා. ඊපස් ජුමල්. මෙතන තියෙනවා තනි තැල්ලා ඒක හඳුන්වනවා ජුමල් කියලා. කනට දානවා තෝඩු නැත්තම් ඒවා අඳිනවා ජිමිකි කියලා. කොණ්ඩේ අගට මේ පේනවද මන්ද ටිකක් තියෙනවා කූංජම යොදා ගන්න ඕගොල්ලෝ දන්නවා කූංජම කියන්නේ මොකද්ද කියලා අපි බලමු පුතේ මේකේ නර්තනාංග මොනවද කියලා කාලි ශාස්ත්‍ර මූලික සරඹ අපිට තියෙන්නේ පා සරඹ ගොඩ සරඹ ඕනම නර්තන සම්ප්‍රදායක මූලික සරඹ තියෙනවා මේකේ සරඹ හරි මේ අමාරුයි මා ටිකක් කරලා තියෙනවා මේ පුදුම ආකාර මේ අමාරු මේ නර්තන අංග රචනය වගේ තමයි මේකේ නර්තන පුදුමාකාර අමාරුයි පුරුදු වෙන්න මේ ඒ වගේම තෝඩාය ශෝස ගයමින් නටන නර්තනාංග වගේම කුරප්පත් ගීත අනුව මද්දර වාදනයට නටන නර්තනාංග ඔය ටික තමයි මේකේ ප්‍රධාන නර්තනාංග ලෙස හඳුන්වන්න පුළුවන් අපි බලමු පුතේ මේකේ නර්තනාංගයක් මේ තියෙන අර කියපු වාද්‍ය භාණ්ඩ ටික මේ තියෙන්නේ ඒ වාද්‍ය භාණ්ඩ ටික ඒගොල්ලෝ වාදනය කරනවා උගලන්ට බලා ගන්න පුළුවන්
අනිකුත් මේකේ ප්‍රශ්න ටිකට උත්තර ලියලා දැන් මෙතන ප්‍රශ්න තියෙනවා ඒක ප්‍රැක්ටිකල් මෙතන මේ නෝට් එක තියෙනවා ඒක ප්‍රැක්ටිකලි බලන්න තියෙනවා ඕගලන්ට පුළුවන් මේ ප්‍රශ්න ටිකට උත්තර ලියලා කවුරුත් ඕනේ ඕගලන්ට පුළුවන් හරි වැරදි බලා ගන්න වැරදි නම් ආයෙ නැවත බලලා වීඩියෝ එකයි නෝට් එකයි දෙකම බලලා ඕගලන්ට පුළුවන් ඒක නිවැරදි කරගන්න දැන් තියෙන්නේ ඕගලන්ගේ අතේ තමයි සියලු වගකීම කතකලි නර්තන සම්ප්‍රදායේ ආගමික පසුබිම ලියා දක්වන එය උගන්වන ආයතනය ලියා දක්වන කතකලි නර්තන සම්ප්‍රදායේ පුරෝගාමී වූ ශිල්පියා සඳහන් කරන එහි සංගීත සම්ප්‍රදාය සඳහන් කරන ඒ වගේම මේකේ විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න මෙහි ප්‍රධාන ගායකයා විශේෂ නමකින් හඳුන්වනවා ඒ නම සඳහන් කරන්න ඒ වගේම කතකලි නර්තන සම්ප්‍රදායේ ඉතා සංකීර්ණ වේෂ නිරූපණ ක්‍රමයක් දක්නට ලැබෙනවා මේ වේෂ නිරූපණ ක්‍රමය හඳුන්වා මිනික්කු ඩෙප්පු යන වේෂ නිරූපණ ක්‍රම දෙක පැහැදිලි කරන්න විශාල රැවුලක් සහිත වේශ නිරූපණ ක්‍රමය හඳුන්වන්නේ කුමන නමකින්ද? මෙහි රංග වස්ත්‍රාභරණ කට්ටල දෙකක් තියෙනවා ස්ත්‍රී සහ පුරුෂ වශයෙන්. ස්ත්‍රී රංගාභරණ කට්ටලේ කොටස් පහක් සහ පුරුෂ රංගාභරණ කට්ටලේ කොටස් පහක් සඳහන් කරන්න. කාලි ශාස්ත්‍රම් ලෙස හඳුන්වන්නේ කුමක්ද? ස්තෝත්‍ර ගයමින් නටන නර්තනය කුමක්ද? ගීත අනුව මද්දල වාදනය කරමින් කරුණු ලැබෙන නර්තනය කුමක්ද? එහෙනම් පුතේ ඔයගොල්ලෝ හැමෝටම සාර්ථකව විභාවයට මුහුණ දෙන්න ලැබේවා. ආයුබෝවන්. බුදු සරණයි. දෙවි පීඨයි. පුතාලා හැමදෙනාටම.